ආයුබෝවන් ඔබලො හැමෝටම අලුත් යාළුව හැමෝමත් channel එකට ආදරයෙන් පිළිගන්නවා. ටිකක් අසනීපෙන් ඉන්න හින්දා කටහඬේ වෙනස ගැන ඔයාලගේ මුලින්ම සමාව ඉල්ලනවා. අද වීඩියෝ එක බාත්รูම් එක පිළිවෙලට තියාගන්න විදිහ ගැනයි. ගොඩක් වෙලාවට අපි බාත්รูම් එකේ ලස්සන පිළිවෙල පිරිසිදුකම ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. නිතර තෙතමනේ රැඳෙන තැනක් නිසා බාත්รูම් එකේ පිරිසිදුකම gedara හැමෝටම ගොඩක් වැදගත්. මගේ බාත්รูම් එකට වඩා ලංකාවේ බාත්รูම් ගොඩාක් වෙනස් කියලා මං හොඳටම දන්නවා. ඒත් මං බෙදා ගන්න යන කරුණු ඔගොල්ලෝ හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. එහෙනම් වැඩි විස්තර වීඩියෝ එක බලන ගමන්ම කතා කරමු. මේ තියෙන්නේ අපේ ගෙදර නාන කාමරේ. ලංකාවේ නාන කාමර වලට වඩා නම් මෙහි නාන කාමර ටිකක් වෙනස්. එක වෙනස්කමක් තමයි shower area එක. මේ shower screen එක නිසා ඇඟ සෝදද්දී එළියට වතුර විසි වෙන එක වැළැක්වෙනවා. ඒ නිසා bathroom එක නිතරම වියලිව තියෙනවා. ලංකාවේ මේ shower screen ටිකක් ගණන්. හැබැයි ඒ වෙනුවට shower curtain එකක් පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. shower curtain එකකින් උපරිම ප්‍රයෝජන ගන්න නම් shower එක bathroom එකේ කොනක තියෙන එක වැදගත්. ඉතින් ඔයා අලුතෙන් bathroom එකක් හදන්න ඉන්නවා නම් හරි renovation එකක් කරන්න ඉන්නවා නම් ඒ දේත් මතකයේ තියාගන්න. ලොකු shampoo බෝතල්, body wash මම බිම තියලා තියෙන්නේ. හැබැයි මේවා වතුර එක්ක නිතර ගැටෙන නිසා clean කරන්න ඕන. නැත්තම් දියසෙවල බැඳෙනවා. ඒ වගේම එදිනෙදා පාවිච්චි කරන face wash සහ අනෙකුත් බෝතල් තියන්න මම මේ wall shelf එක ගත්තේ eBay එකෙන්. ඒක sticker එකකින් tile එකට අලවලා තියෙන්නේ. අනිත් ලොකුම වෙනස තමයි bathtub එක. මෙහි හැම ගෙදරකටම වගේ ප්‍රධාන නාන කාමරේට bathtub එකක් තියෙනවා. මගේ නම් bathtub එක පාවිච්චි කරන්නේ පුතාලා දෙන්න තමයි. ඕගලන්ට පේනවා ඇති මම එයාලා දෙන්නට අවශ්‍ය වෙන හැම දෙයක්ම bathtub එක ළඟ තියාගෙන ඉන්නේ. සබන්, shampoo, bath toys වගේ දේවල් චූටි බබාලා ඉන්න අම්මලට ගොඩාක් වැදගත් දෙයක් තමයි බබාව නාවන්න ඕන කරන හැම දෙයක්ම අතේ දුරින් තියාගන්න එක. බබාව නාවන අතරේ එයාව තනියම තියලා එක එක දේවල් ගේන්න යන එක හරිම අවදානම්. මම කැමති මේ පොඩි ටිප් එකත් ඔයාලට පෙන්නන්න. මේක රෙදිවලට ගහන පෙක්ස් දාන බාස්කට් එකක්. මම මේක පාවිච්චි කරලා තියෙන්නේ බබාලාගේ බාත් ටොයිස් දාන්න. බාස්කට් එකේ හිල් වලින් වැඩි වතුර බේරිලා බාත්ටබ් එකටම වැටෙන නිසා පිරිසිදුකමයි පිළිවෙලයි දෙකම ලබා ගන්න පුළුවන්. මේ ෂූරැක් එක නම් ඔයාලට අදහසක් ගන්නයි පෙන්නන්නේ. ගොඩාක් ගෙවල් වල බාත්รูම් එකේ බඩු තියලා තියෙන්නේ මෙන්න මේ හැඩේ තියෙන ප්ලාස්ටික් රැක් වල. නිතර වතුර වැදිලා දියසෙවල බැඳිලා දුර්වර්ණ වෙලා තියෙන්නේ. මම ඔයාලට පොඩි විසඳුමක් කියන්නම් ඒකට. මේවලට කියන්නේ ෆ්ලෝටින් ෂෙල්ෆ්ස් කියලා. වතුර වැඩිය වදින්නේ නැති තැනක මේ වගේ රාක්ක කිහිපයක් සවි කරගන්න පුළුවන් නම් ඔයාලගේ බඩු ඒ උඩ පිළිවෙලට තියන්න පුළුවන්. වතුර වදින තැනක නම් වෙදර් ප්‍රූෆ් පේන්ට් එකක් ගෑවොත් කල්පැවැත්ම අතින් හොඳයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද මේවල තියන් ඉන්නේ කියලා. පොඩි ග්ලාස් කන්ටේනර්ස් තුනක කොටන් බෝල්ස්, කොටන් බඩ්ස් තියලා තියෙනවා. එහා පැත්තේ මම එදිනෙදා පාවිච්චි කරන ෆේස් ක්‍රීම් තියලා තියෙනවා. උඩ තියෙන බාස්කට් වල එදිනෙදා ඕන වෙන විවිධ දේවල් තියෙන්නේ. මම මූණ පිහිදාන්නේ පොඩි ෆේස් ටවල් වලින්. ඔළුව පිහිදාන ටවල් එකෙන්ම මූණ පිහිදුවාම මගේ මූණේ පිම්පල්ස් එනවා. ඒ නිසා වෙනමම ෆේස් ටවල්ස් පාවිච්චි කරනවා. මේ බාස්කට් එකේ තියෙන්නේ මගේ මහත්තයා පාවිච්චි කරන ෂේවින් ක්‍රීම්, ආෆ්ටර් ෂේව් වගේ දේවල්. මේ බාස්කට් එකේ තියෙන්නේ මේකප් රිමූවර්, සන්ස්ක්‍රීන්, හෙයා ඔයිල් වගේ නිතර අවශ්‍ය වෙන දේවල්. මේ පොඩි බෝල් එක මම තියාගෙන ඉන්නේ එදිනෙදා පාවිච්චි කරපු හෙයා ක්ලිප්ස්, කරාබු වගේ දේවල් දාන්න. නාන්න කලින් මේවා ගලවලා තියන්න නියමිත තැනක් නැති වුණහම ආයේ හොයාගන්නත් අමාරුයි. සතියන්තේ මම මේවා ඩ්‍රෙසින් ටේබල් එකේ අදාළ තැන්වලින් ගිහින් තියනවා. බබා හම්බුණාට පස්සේ මගේ කොණ්ඩේ ගොඩාක් ගැලවෙනවා. ඉතින් මම කොණ්ඩේ පීරන්නේ බාත්รูම් එකේ ඉඳගෙන විතරයි. ඒකෙන් මට පුළුවන් වෙලා තියෙනවා gedara bima හැම තැනම කෙස් වැටෙන එක අඩු කරගන්න. ඉතින් කොණ්ඩේට දාන බෑන්ඩ්ස්, ක්ලිප්ස් ටිකකුත් මේ බාස්කට් එකේ තියෙනවා. පිටිපස්සේ තියෙන්නේ මගේ කොස්මෙටික්ස් ටූල්ස් ටික.
මෙතන පොඩි මයික්‍රෝෆයිබර් ටවල් එකක් තියන් ඉන්නේ සින්ක් එක ළඟ කවුන්ටර් ටොප් එකේ වතුර හැලුනම පිහදාන්න. එහෙම වතුර තියෙන්නේ ඇරියම කවුන්ටර් ටොප් එක දිරන්න උනත් පුළුවන්. මගේ සින්ක් එක ළඟ මම තියන් ඉන්නේ නිතරම අත්‍යවශ්‍ය වෙන දේවල් කීපයක් විතරයි. ඒ නිසා ක්ලීන් කරන්නත් හරිම පහසුයි. පොඩි ට්‍රේ එකක ෆේස් වොෂ්, හෑන්ඩ් සෝප් සහ ටූත් පේස් දාපු ටම්බ්ලර් එකක් තියෙනවා. මෙතන මම පොඩි කෝප්පයක් තියන් ඉන්නවා දත් මැද්දම කට සෝදන්න. අතින් වතුර අරන් කට හෝදනකොට සින්ක් එක පුරාම වතුර හැලෙනවා. විශේෂයෙන්ම පොඩ්ඩෝ ඉන්නකොට. අපේ ටූත් බ්‍රෂර්ස් වල තියෙන වයර් පේන එක අඩු කරන්න මම උස මල් සැරසිල්ලක් තියලා තියෙන්නේ. මේ හෙයා ඩ්‍රයර් හෝල්ඩර් එක මම eBay එකෙන් ගත්තේ. කබඩ් ඇරෙර හෙයා ඩ්‍රයර් එක ගන්නවට වඩා මෙහෙම තියෙන එක හරිම ලේසි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ කබඩ් එක මම ඕගනයිස් කරන් ඉන්න විදිහ. මේ කෙළවරේම බාස්කට් එකේ ෆේස් වොෂ්, ක්‍රීම් වර්ගවල වැඩිපුර ස්ටොක්ස් කිහිපයක් තියෙනවා. මේ පොඩි කන්ටේනර් එකේ ක්ලීනින් බ්‍රෂර්ස්, බින් ලයිනර්ස් වගේම පොඩි කතුරකුත් අවශ්‍ය වුණොත් ගන්න තියෙනවා. මේ බාස්කට් එකේ තියෙන්නේ වැඩිපුර ටූත් බ්‍රෂර්ස්, ටූත් පේස්ට්, ඩෙන්ටල් ෆ්ලොස් වගේ දේවල්. ගෙදරට අමුත්තේ ක්‍රෑක් නවතින්න ආවොත් හදිසියට ගන්න වැඩිපුර ටූත් බ්‍රෂර්ස් කිහිපයක් තියෙන එක හරිම වටිනවා. පිටිපස්සේ පොඩි බෑග් එකක ග්‍රූමින් කිට් එකක් තියෙනවා. අපේ බබාලාගේ කොණ්ඩ කපන්නේ මගේ මහත්තයාමයි. ඉතින් ඒකට ගන්න ට්‍රිමර් එක සහ ඇක්සසරිස් තියෙන්නේ මේ බෑග් එකේ. යටම බාස්කට් එකේ වැඩිපුර කොටන් බෝල්ස්, වැක්ස් ස්ට්‍රිප්ස් වගේ දේවල් තියෙනවා. ගෙදර වැඩිපුර සබන් කෑලි දෙක තුනක් නිතරම තියෙන එක ඔයාට හරිම පහසුවක් වෙනවා. අන්තිම බාස්කට් එකේ සැනිටරි පෑඩ්ස් තියෙන්නේ. අපේ ගෙදර හතර දෙනාගේ ටවල් සෙල්ලලා තියෙන්නේ බිත්තියේ හුක්ස් වලින්. මේ විදියට එල්ලුවාම රැක් එකකට යන ඉඩ ඉතුරුයි. ලංකාවේ නම් මේ ක්‍රමේ ටිකක් අමාරුයි කියලා මම දන්නවා. මොකද ඇඟ හොදලා ඉවර වෙනකොට හැමෝගෙම ටවල්ස් තෙමිලා තියෙයි. හැබැයි ෂවර් කර්ටන් එකක් තියෙන කෙනෙක්ට මේ දේ කරන්න පුළුවන්. පොඩි බින් එකක් බාත්รูම් එකේ තියාගන්නත් අමතක කරන්න එපා. මොනම හේතුවකටවත් බාත්รูම් එකට අඳුරු ලයිට් එකක් පාවිච්චි කරන්න එපා. බාත්รูම් එකේ තියෙන ප්‍රේමනාපභාවය නැත්තටම නැති වෙනවා ඒකෙන්. ඔයාලට පෙන්නන්න මම මේ විදිහට අඩු එළිය බල්බ් එකක් දැම්මා. ඔයාලටම දැන් පේනවා ඇති නේද වෙනස? ඔයාලා බාත්รูම් එක ක්ලීන් කරන්න බ්‍රෂර්ස්, වයිපර්ස් ගන්නකොට මේ වගේ ඇලුමිනියම් මිටක් තියෙන ඒවා ගන්න. ඩී මිටවල් තියෙන ඒවා ගත්තම නිතරම වතුර වෙදිලා ඒවවල දිය සෙවල පුස් වගේ බැඳෙනවා. මම නම් බ්‍රෂර්ස් තියන්නේ බාත්รูම් එකේ නෙමෙයි. හැබැයි ඔයා එහෙම තියනවා නම් මේ වගේ හුක් එකක ඒවා එල්ලලා තියන්න. බිම වතුර ගෑවි ගෑවි තියෙනකොට ඉක්මනටම අපිරිසිදු වෙනවා. හැමදාම රැට බාත්รูම් එකේ කණ්ණාඩිය පිහදාන්න අමතක කරන්න එපා. සබන් මිශ්‍ර වතුර බින්දු ගොඩ වෙලා තිබ්බම කණ්ණාඩිය දුර්වර්ණ වෙලා ඉක්මනටම නාස්ති වෙලා යනවා. මේක මම මගේ කිචන් ක්ලීනින් ටිප්ස් වීඩියෝ එකෙත් කතා කරා. සින්ක් එක ළඟ අත පිහදාන්න පොඩි ටවල් එකක් තියන්න. ඒක ගෙදර හැමෝටම වගේම විශේෂයෙන්ම අමුත්තෙකුට හරිම පහසුවක් වෙයි. මගේ ගෙදර කොමඩ් එක තියෙන්නේ බාත්รูම් එකේම නෙමෙයි වෙනමම. ඔයාලගේ කොමඩ් එක තියෙන්නේ බාත්รูම් එකේම නම් ඇඟ හොදලා ඉවරුණාට පස්සේ ඒකටම වෙන් කරපු රිදි කෑල්ලකින් කොමඩ් එකේ සීට් එක පිහදලා එන්න පුළුවන් නම් ඒක ඊළඟට කොමඩ් එක පාවිච්චි කරන්න එන කෙනාට ගොඩාක් පහසුවක් ලේසියක් වෙයි. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් වැදගත් කරුණු කීපයක් එකතු කරගන්න ඇති කියලා. අනේ මගේ බාත්รูම් එක ඔය වගේ නෑනේ කියලා අධෛර්යමත් වෙන්න එපා. ඔයාට කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් කරලා ඔයාගේ බාත්รูම් එකත් පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඔයාට පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්නත්, මේ වගේ වීඩියෝස් වලට ඔයා කැමති නම් channel එකට subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරන ගමන් ආයෙත් මුණ ගැහෙනකන් ආයුබෝවන්.